බුදු දහම තුළ දේව ඇදහිල්ලට ඉඩක් තියෙනවද? ආදිබුදු සමයේ දේව සංකල්පය ගත්තම අපිට පේන දෙයක් තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ හෝ චතුරාර්ය සත්‍යය තුළ හෝ බෞද්ධ සදාචාර දර්ශනය තුළ හෝ බෞද්ධ මානසික විශ්ලේෂණය තුළ හෝ කිසිම තැනක දේව සංකල්පයක් නෑ, දේව විශ්වාසයක් නෑ. තුර විමුක්තිය සාක්ෂාත් කිරීම පුද්ගලයා විසින් කළ යුතු දෙයක්. මේ සාකච්ඡා වලින් අපිට ගම්මේ වෙන්නේ නැහැ කිසිම වෙලාවක බුදුන් වහන්සේ දෙවියන්ට කියලා මේක මට කරලා දෙන්න, මේ පන්සල හදලා දෙන්න, මේ විහාරය හදලා දෙන්න, මේ මගේ ශ්‍රාවකයන් මේ මේවා කරන්න කියලා එහෙම ඉල්ලීම් කරලා නැහැ. අදාතනික දෙවියෙක් පිළිබඳව විශ්වාසය ප්‍රතික්ෂේප කළා තියෙනවා. විශ්ව නිර්මාපකයෙක් පිළිබඳව අදහස ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ වගේම විමුක්තිය මාර්ගය තුළ පුද්ගලයා තුළින්ම විමුක්තිය සාක්ෂාත් කරන මිසක විමුක්ති මාර්ගය තුළ දේව සංකල්පයට හෝ දේව විශ්වාසයට කිසිසේත්ම ඉඩක් ලබා දීලා නැහැ. ක්‍රමයෙන් දීර්ඝ කාලයක් තුළ මේ පශ්චාත් බුදු සමයේ දේව සංකල්පය අර මුල් බුදු සමයේ දේව සංකල්පයෙන් සම්පූර්ණයෙන් වගේ වෙනස් වෙලා ගිහිල්ලා මේක අර මේ මහායාන හින්දු සහ දේශීය සංකල්ප ඔක්කොම එකතු වෙලා අර වෙනස්ම තලයක වර්ධනයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මහනුවර අවදී වෙනකොට මේක සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ වර්ධනයක් හම්බ වෙනවා. මොකද ඒකට හේතුව මහනුවර අපිට පේනවා නායකරවංශික රජවරු හින්දු පාලකයන් පාලනය කරන කාලය තුළ සම්පූර්ණයෙන්ම හින්දු දේව සංකල්පය අපිට අවශෝෂණය කරගන්න. එතකොට දළදා මාලිගාවේ සතර දේවාල පෙරහැර නිර්මාණය වෙන්නේ ඒකේ ප්‍රතිඵලයක් ඇතිවෙද. එතකොට මහනුවර ප්‍රාදේශීය දේවාල නිර්මාණය වෙනවා. දේව ඇදහිල්ල උගාක් තදබල විදියට ස්ථාවර වෙනවා මේ අවදීවේ. භික්ෂුන් වහන්සේලාත් ඒවට දායක වෙනවා. ඇතවසෙන්ම කාට හරි පරීක්ෂණය කරන්න පුළුවන් නම් මේ දේවාලවලට එන මිනිසුන්ගේ කායික මානසික සමාජ අරබුද විශ්ලේෂණය කරන්න ඔවුන් ඉන්ටර්විව් කළා, ඔවුන් එක්ක සම්මුඛ සාකච්ඡා පවත්වලා අපේ සමාජයේ පතුලේ තියෙන යථා ස්වභාවය නැත්තම් අපේ සමාජයේ තියෙන කඩාවැටීම, අපේ සමාජය තුළ තියෙන ගැඹුරු මේ ඛේදවාචකය මැනවින් හඳුනා ගන්න පුළුවන්.